මේ රෝගය මුලින්ම දකුණු පළාතෙන් වාර්තා වුණත් වර්තමානයේ වන විට මේ රෝගය අනිකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. ආයුබෝවන් අසන YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ පොල් වගා කරන රටවල් අතර ප්‍රධානම තැනක් ගන්න රටක්. නමුත් වර්තමානයේ පොල් වගාවට ඇති වෙලා තියෙන විවිධාකාරයේ තර්ජන නිසා අපිට මේ තත්ත්වය අනාගතේ නැති වෙලා යන්නත් පුළුවන්. මොකද වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ පොල් වගාවට රතු කුරුමිණියගේ හානිය, සුදු මැස්සගේ හානිය, ගොබ කුණු වීම, ඒ වගේ රෝග රාශියක් නිසා තර්ජන එල්ල වෙලා තියෙනවා. නමුත් මේ බොහෝ ගැටලු වලට සාර්ථක විසඳුම් හොයාගන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට පොල් වගාවට හානි කරන තවත් සුවිශේෂී රෝගයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ රෝගයට කියන්නේ කොළ මැලවීමේ රෝගය කියලා. ඇත්තටම මේකේ නිවැරදිම නම තමයි වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය කියන එක. මොකද ඒකට හේතුව මේ රෝගය මුලින්ම 2006 අවුරුද්දේ වැලිගම් ප්‍රදේශයේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවනම් මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ දකුණු පළාතේ, කියන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට කියන දිස්ත්‍රික්කවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අතරින් මාතර දිස්ත්‍රික්කයේ තමයි මේ රෝගය වැඩිපුරම වාර්තා වෙලා තියෙන්නේ. නමුත් වර්තමාන වෙනකොට මේ රෝගය අනෙක් ප්‍රදේශවලටත් පැතිරීමේ අවදානමක් ඇවිල්ලා තියෙනවා. මේ රෝගයේ වැළඳුණු ගහක් ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. මොකද අපිට බලාගන්න පුළුවන් පහසුවෙන්ම මේකේ ලක්ෂණ කියනවා නම් ඇත්තටම සාමාන්‍යයෙන් පොල් කොළයක් අපි ගත්තොත් වී අකුරක හැඩය තමයි තියෙන්නේ. නමුත් මේ රෝගය වැළඳුණාට පස්සේ පොල් කොළේ දිගෑරපු ස්වභාවයක් දකින්න පුළුවන්. අනිත් එක තමයි මේ රෝගය වැළඳුණු ඇතම්, ඒ කියන්නේ බොහෝ ගස්වල වෙනස්ම විදිහේ පොල් කොළ කහපැහැවීමක් සිද්ධ වෙනවා. අනිත් ප්‍රධානම ලක්ෂණය තමයි ඔබ මේ දකින විදිහට පොල් අතු පහලට නෙරා වැටීමක්, ඒ කියන්නේ ඉල්ලා වැටීමක් දකින්න පුළුවන් පැහැදිලිවම. අනිත් එක තමයි මේ රෝගය වැළඳුණාට පස්සේ ගහක් ඉක්මනටම මැරෙන්නේ නැහැ. දැන් මේ ඔබ දකින ගහක් මේ රෝගය වැළඳිලා සාමාන්‍යයෙන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. පළදාවත් ලැබෙනවා. නමුත් මේකේ විශේෂම ලක්ෂණය තමයි පළදාව ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඔබට මේකේ දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ගෙඩි දෙක තුනක් වගේ තමයි තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ පොල් කොළ පහලට එල්ලා වැටීම, ඒ කියන්නේ මේ ස්වභාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා අපිට දකින්න පුළුවන්. ඒක හොඳටම ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔබ මෙන්න මේ දකින ගහ සෑහෙන්න කාලයක් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ගහ ඇත්තටම මැරෙන්න ආසන්නයි. ඒ කියන්නේ මේක රෝගයේ උපරිම තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ගහේ ගෙඩි හැදෙන්නෙත් නැහැ. අනිත් එක ඔබට පේනවා ඇති පැහැදිලිවම පොල් කොළ පිච්චිලා ඒ වගේ උණු දිය දැම්ම වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. අනිත් සුවිශේෂී කාරණයක් තමයි දැන් මේ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හැදුනට පස්සේ සමහර ගස්වලට තවත් රෝගයක් වැළඳෙන්න පුළුවන්. ඒ තමයි පොල් කොළ තැම්බීමේ රෝගය. ඔබට මෙන්න මේ දකින ගහේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොකද මේක ඇත්තටම පැල ගහක්. මේකේ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගී තත්ත්වයකුත් දකින්න තියෙනවා. ඒ වගේම කොළ තැම්බීමකුත් දකින්න පුළුවන්. ඇත්තටම මේ ගහේ නම් මං හිතන්නේ ඔබට පේනවා ඇති කළු කුරුමිණියත් ගොඩාක් දුරට හානි කරපු බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට මේ වෙනකන් ලෝකේ කිසිම ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඔයා දැක්කොත් අනිවාර්යෙන් මේකට කරන්න තියෙන එකම විසඳුම තමයි මේ ගහ කපලා ඉවත් කරන එක. අනිත් එක තමයි මේකේ ගහේ උඩ කොටස හෝ පුළුස්සල විනාශ කරන්න ඕන අනිවාර්යෙන්ම. මොකද අනිකුත් ගස්වලටත් මේ තත්ත්වය වැළඳෙන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් ඔයත් මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන ගහක් කොහෙදි හරි දැක්කොත් අනිවාර්යෙන්ම ඒ අයව දැනුවත් කරන්න. මොකද මේ ගහ ඉවත් කරන්න ඕන, ඒ කියන්නේ පුළුස්සල විනාශ කරන්න ඕන. නැත්තම් පොල් වගාවට මේක තවත් තර්ජනයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම මම ඔබට මුලින් සඳහන් කරා වගේ වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ පොල් වගාවට තර්ජන රාශියක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා ඇතැම් වගාකරුවන්, ඒ කියන්නේ පොල් වගාකරුවන් වගාව අතහරින තත්ත්වයට පවා පත් වෙච්ච අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම පොල් වගාවේ මුල් අවුරුදු 15 තුල රතු කුරුමිණියාගේ හානිය ඇති වුණොත් ඒක වළක්ව ගන්න බැරි කමක් නැහැ. ඇත්තට මේක ගොඩක් අපහසුයි. මොකද ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම ටිකක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඇත්තටම කරන්න තියෙන දේ තමයි රතු කුරුමිණියාගේ හානිය විශේෂයෙන්ම ඇති වෙන එක වළක්ව ගන්න එක තමයි ගොඩාක්ම අපි කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ සම්බන්ධවත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම පොල් වගාව සම්බන්ධ වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. ඒ සියලුම වීඩියෝ වල ලින්ක් ඒවා මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ පොල් වගාවට ඇතිවන විවිධ රෝග සඳහා අපේ පොල් වගාකරුවන්ම අත්හදා බැලීම් කරලා සාර්ථක වෙච්ච පිළියම් තියෙනවා ඇත්තටම. ඒ වගේම පොල් පැල වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න සොයාගත්තු විවිධ ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ දේවල් මිනිස්සු අතරට වැඩිය නොගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්න ඒ වගේ පොල් වගාව දියුණු කරගන්න, අපිට ආරක්ෂා කරගන්න ඔබ දන්න ක්‍රමවේද මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම
මේ වීඩියෝ එකේ හරි පොල් වගාව සම්බන්ධයෙන් මම කරපු වීඩියෝ එක හරි කමෙන්ට් කරන්න. මොකද අපි මේ දේවල් අනිත් වගාකරුවන් අතර බෙදා ගත්තොත් අපිට මේ වගාව ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද එක් එක් වගාකරුවන්ට තියෙන අත්දැකීම් ඔවුන් ජීවත් වෙන විවිධ ප්‍රදේශ අනුව ඔවුන්ගේ දැනුම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපි අතර ෂෙයා කරගත්තොත් අපිට අනිවාර්යයෙන්ම පොල් වගාව ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා, ඔය අස්සන්න YouTube channel එකට අලුත් කෙනෙක් නම් අස්සන්න YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා මතක් කරමින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් මේ වගේ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට බොහොම ස්තුතියි.